විරැකියාව ඉහළ ගිහින් රටේ ආර්ථිකය අනතුරුකට ලක්වෙන එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. ශ්‍රී ලංකාවේ රැකියා විමුක්තිය ඉදිරියේදී කැපී පෙනෙන ලෙස වැඩි විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. උසස් පෙළින් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රැකියා වෙළඳපළට පිවිසෙන්නන්ට එහි වැඩිම බලපෑම ඇති විය හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසන්නේ. ඊවගේම පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඊට පසු ඇති වූ තත්ත්වයන් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මෙම වසරේදී ඍණාගයක් ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ආර්ථික අනුමාන කිහිපයකින් උපුටා දක්වමින් ඔහු අනාවරණය කළා. ඊවගේම මේ වන විටත් ඇතැම් ප්‍රතිපාක ඇතිවෙමින් පවතින බවත් ඒ යටතේ සමහර ආයතන දැනටමත් සේවකින්ගේ ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කරමින් සිටින බවත් අනෙක් පැත්තෙන් රැකියා උත්පාදනය වීමක් සිදුවන්නේ නැති බවත් එතුමා සඳහන් කළා. මෙවැනි තත්ත්වයක් යටතේ ඇති විය හැකි ප්‍රතිපාක රාශියක් තියෙනවා. මේ වන විටත් සමහර ප්‍රතිපාක ඇතිවීමින් පවතිනවා. ඒ අතර ප්‍රධානම දෙයක් තමයි සමහර ආයතන දැනටමත් සේවකයින්ගේ ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කරමින් සිටිනවා. අනිත් පැත්තෙන් රැකියා උත්පාදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකේ අවසාන ප්‍රතිඵලයක් විදිහට ආර්ථිකයේ සැලකිය යුතු ප්‍රමාණයකින් සේවා ව්‍යුක්තිය ඉහළ යෑමට ඉතා වැඩි ඉඩකඩක් තියෙනවා. ඒක විශේෂයෙන්ම බලපාන්නේ නවකයින්ට, විශේෂයෙන්ම උසස් පෙළ පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපන පසුව රැකියා සඳහා ඉදිරිපත් වෙන පිරිසවලට මේක ඉතාමත් මහිතකර තත්ත්වයක් විදිහට බලපානවා. මේ වෙන විටත් අපි දන්නවා බැංකු අංශයේ විශාල විදිහට බොල් ණය ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වය තවදුරටත් ඉහළ යෑමට වැඩි ඉඩ කඩක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ වන විට රම්භාණ්ඩ වගේ දේවල් උගසට තැබීම ප්‍රචලිතව පවතින ආර්ථික රටාවක් බව මෑතකාලීනව අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වය තවදුරටත් වැඩි වෙලා මේ හරහා විශේෂයෙන්ම පහළ ආදායම් ලබන හා අවිධිමත් අංශයේ සේවා නියුක්ත වෙලා ඉන්න පිරිස් ඉතාමත්ම දුෂ්කරතාවයන්ට මුහුණ දීමට තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. වගේම අනිත් පැත්තෙන් අපි දන්නවා රජයේ බදු ආදායම් පහළ යෑම හරහා රජයේ වියදම් සීමා කිරීම හෝ එහෙමත් නැත්නම් රජයට තමන්ගේ වියදම් දැරීම සඳහා ණය ලබා ගැනීමට සිද්ධ වීම ඒ හරහා රජයේ ණය ගැතිභාවය තවදුරටත් ඉහළ යෑමට තියෙන ඉඩකඩ වැඩි. හොඳයි. ඉතින් ලංකාවේ ආර්ථිකයට මෙවැනි තත්ත්වයක් උදා වීම සහ ඒ වෙනුවෙන් ජනතාවට කරන්න පුළුවන් මොනවාද කියලා ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.